අදම හැවල්ලිනේ වෙනස් තැනකට. ඒ තමයි අද තවරංගහලේ 3:30 තිබුණා. මං එහෙම නැහැ වෙදිකනන්ට. ඉතින් ආපුලාවේ මට ලාංකේය දේශපාලන නැවුම් වෙනසක් වෙච්ච සිදුවීමක් සහ සිදුවීමක් කරපු පුද්ගලෙක් එක තමයි මම කතා කරන්නේ මොරටුවේ මොරටුව තුල. ඉතින් ලාංකේය දේශපාලනය තුල මේ මම දැකපු දෙයක් තමයි තරුණ දේශපාලනයකින් බොහොමයක් මේ ඊයේ පළාත් පාර්ලිමේන්තුවේදී ආවා. ඉතින් ඒකේ සුවිශේෂී චරිතයක් තමයි ලංකාවේ ලාබාල දේශපාලනයක කීපයක් දිනක් ආවා. ඒ අතුරින් තවත් එක් දේශපාලන කියන්නේ මහජන නියෝජිතෙක් එක තමයි කතා බහ ගන්න වෙන්නේ. එතුමාගේ නම තමයි කුමාර රාජරත්නම්. ඉතින් කුමාර රාජරත්න නාගරික මන්ත්‍රීතුමා ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක. ඉතින් ඔබතුමා මේ ලාංකේය දේශපාලනය තුළ ලාබාලතම දේශපාලන නායකයෙක්. ඉතින් මේ වයස තුළ දේශපාලන නියෝජනය කිරීම සම්බන්ධ මොකද ඔබතුමා දකින්නේ? ඇත්තටම මම හිතනවා මේ අපේ සීන කුමාරයා මදුරොක්ස් ප්‍රකාශ කළා වගේ මේ කාලෙට උචිත වෙන්නේ තරුණ නායකත්වයක් මේ රට තුළ දේශපාලනේ නියලෙන්න ඕනේ. ඒක නිසා ඔබත් තරුණයෙක්. ඉතින් අපිත් මේ තරුණ නායකත්වය අපිට පුළුවන් කාලේ අපි රටේ මිනිස් වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. ඒක නිසා තමයි මම දේශපාලනේ තෝරගත්තේ. ඒතර දේශපාලනය කියන දේ අපි ගොඩක් අය දැක තිනවා ළමයි කට්ටිය ඉගෙනගෙන කැම්පස් වලට යනවා. ඊට පස්සේ අවුරුදු ගානක් ඉන්නවා. ඒ අතරතුර ජොබ් නැතුව ප්ලේන්ටි දාන කඩවල ඉතින් ඒ වගේ වටපිටාවත් තුල ඔයා ඇයි දේශපාලනේ තෝරගත්තේ හිතුවක්? ඔව් ඇත්තටම මම කියන්නේ නැහැ ඉගෙනගෙන ඉවර වෙලා ජොබ් ඉල්ල අපි ගිහිල්ලා අරගෙන කරන්න ඕනේ කියලා. හැබැයි අපි හැමෝටම දෛවයෙන් හරි එහෙම නැත්නම් අපි උත්සාහයෙන් හරි යම් දෙයක් කරන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. උදාහරණයක් විදිහට අද සෝෂල් මීඩියාස් ගත්තොත් එහෙම මදු රොක්ස් කියන චරිතය අද වෙනමම චරිතයක් විදිහට අද ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා තියෙනවා. මමත් ඇත්තම මදු රොක්වි රසිකෙක්. ඒක නිසා මම හිතනවා හෙට දවසේ අපට ආදරය කරන අපේ පිරිසත් බිහි වෙයි. නිසා හෙට දවසේ හොඳ දේශපාලන ඉතිහාසයක් අපි නිර්මාණය කරන්නට පුළුවන්කම අනිවාර්යයෙන්ම ලැබෙයි. එතකොට ඔබතුමා කොහොමද මොරටුව තුල දැන් ඔබ මෙහෙම සාමාන්‍ය සෑම දෙයකම ඔයාලා දැන් ආරම්භ සිදු වෙන්නේ ග්‍රාමීය මට්ටමේ. කියන්නේ ඔයාලා ගැතේ තමයි. එතකොට පළාත් පාලන කියන්නේ පළාත් සභා පාලිස සභා ඒ වගේ යනවනේ. එතකොට ඔයාලගේ ඔයාලා තමයි ඉහළට ඔයාලට කටු විතර බඳින්න ඕනේ. මොකද ඒ ඔයාලට තමයි මිනිස්සුන්ට ඉක්මනටම සම්ප්‍රේෂණය වීමේ හැකි මාධ්‍ය ඇති. මිනිස්සුන්ගේ දුක ඉක්මනට දවන්නේ. මොකද්ද ඉදිරි වර්ෂයේදී කියන්නේ ඉදිරි පළාත් පාලන මැති වෙන කලින් කොහොමද ජනතා සේවය කරන්නේ? අනිවාර්යෙන් මම හිතනවා හෙට ඡන්දයක් තියෙනවා කියලා හිතාගෙන අපි වැඩ කරොත් ඉතින් මම හිතනවා අපිට මිනිස්සුන්ට හොඳ සේවාවක් ලබා දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඡන්දෙ තියෙන දවසට විතරක් මිනිස්සු අතරට ගිහිල්ලා අපිට ඡන්දෙ දෙන්න කියලා අපිට ඉල්ලීම් කරන්න බෑ. ඒක නිසා තරුණයෙක් විදිහට ඒකීය උත්සාහය තමයි හැමදාම අපි හෙට දින්නක් පෙරදුනක් හරි දේ කතා කරන සාධාරණ වෙනුවෙන් සටන් කරන සමාජයක් බිහි කරන දේශපාලනඥයෙක් විදිහට ඉදිරියේදී කටයුතු කරන එක. ඉතින් අතරම හොඳ අදහස් ටික මොකක්ද දන්නවද? අපි තරුණ පරපුරට දුන්න හොඳ අදහස් ටිකක්. ඉතින් ඉස්සරහට දේශපාලනේ බලාපොරොත්තු වෙන තරුවන්ට හොඳ අදහස් ටිකක් අපේ තරුණ නාගරික මන්ත්‍රීතුමා ලබා දුන්නේ. ඒ වගේම මේ අවස්ථාවට ඇවිල්ලා ඉන්න අපේ ෆ්‍රැන්සිස් මන්ත්‍රීතුමා අපේ ජ්‍යෙෂ්ඨ සමාජ සේවකයෙක් මාත් එක්ක සම්බන්ධ වුණාද මේ නාට්‍ය බලන්න. මම හිතනවා මදුරොක්ස් නාට්‍යගත මගින් දෙයක් ඇවුත් හොඳයි කියලා. අනිවාර්යයෙන්ම මට අදහසක් අවශ්‍යයි. ඉතින් කොහොමද මං එහෙම නැහැ. ඉතින් ගොඩක් වෙලා ලංකාවේ දේශපාලනය කරන්නේ සෑම දෙයක්ම දෙත්තල මං එහෙම නැහැ කියලා මාරු වෙන කාලයක් තියෙනවා. ඉතින් මොකද හිතන්නේ නාට්‍ය ගැන මුලින් ඉඳලා අවසානයේ රසවිඳව රසිකයෙක් විදියට? ඔව් ඇත්තටම මං එහෙම නැහැ කියන වචනය අපි හැමෝටම පුදු දෙයක්. විශේෂයෙන් දේශපාලකණිය කරන අපි නොවන අයට මං එහෙම නැහැ කියන මං හිතන වචනේ බොහොම ඉක්මනට දැනෙන වචනයක් තමයි මං එහෙම නැහැ කියන නාට්‍ය. ඇත්තටම මගේ සහෝදර නාගරික මන්ත්‍රීවරයෙක් වන මොරටු මහනගර සභාවේ ප්‍රසන්න මනෝජ් නාට්‍ය නිෂ්පාදනයක්. ඉතින් මං හිතනවා මේ නාට්‍ය මම මීට කලිනුත් නැරඹුවා. මමත් එකපාරක් මේ නාට්‍යයට සම්බන්ධ වෙලා තියෙනවා මේ ඉදිරිපත් කිරීම සඳහා. හැබැයි අද මම දැක්කා මේ කොළඹට මේ නාට්‍ය මරදානට මේ ටවර් රඟහරට ගෙනල්ලා විශේෂ වෙනස්කම් රාශියක් කරලා අද රාජු මෙන්ඩිස් නාට්‍ය නිර්මාණයේ වෙනස්ම තලයක මම හිතනවා සියලුම පහසුකම් එක්ක අද පෙන්වන්නට මම හිතන පුළුවන්කම ලැබිලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ නාට්‍ය මොකද දේශපාලඥය විදියට සහ මේ සමාජීය බුද්ධිමතුන්ට යම්කිසි පණිවිඩයක් දෙන නාට්‍යයක් බවට අද ප්‍රසන්න මනෝජ් කියන නාට්‍ය නිෂ්පාදකවරයාට පුළුවන්කම හැකියාව ලැබිලා තියෙනවා. මම හිතනවා මේක අනාගතයේදී මේ නාට්‍ය ශාස්ත්‍රය තුළ යම්කිසි විප්ලවීය තැනකට ගෙනියන්නට ප්‍රසන්න මනෝස් අපේ නාගරික මන්ත්‍රීතුමාට ඒ වගේම ඒ සුන්දර කලාකාරයාට පුළුවන්කම ලැබෙයි කියලා මම හිතනවා. හරි ඉතින් අපිට අපේ ජීවිතේට ලස්සන අපේ ජීවිතේ වැදගත් අදහස් කීම් ගොඩාක් ආවා අපිට ලබා දුන්න අපේ නාගරික මන්ත්‍රීතුමා. ඉතින් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් හිත හිතින් එපා දැම්ම channel එක subscribe කරලා සීනෝ button එක click කරන්න. ඔක්කොටම ගොඩක් ආදරේ. බුදුසරණයි දෙවිපිටයි ජේසුස් පිටයි.